ජය හැමෝටම. ඉතින් අද වීඩියෝ එක අපි plan කරන්නේ පොඩි වීඩියෝ එකක්. මේකත් මගේ personal experience එකක්. මම හිතුවා මේකත් ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලා මෙහෙ ඉන්නවා නම් සහ ඔයාලට මෙහෙ ඇවිල්ලා මොකක් හරි document එකක් හරි package එකක් හරි ආයි ලංකාවට යවන්න ඕනි වුණොත් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතපු හින්දා තමයි මම මේක දැම්මේ. මොකද මට එහෙම experience එකක් තිබුණා. මට එහෙම එක්ස්පීරියන්ස් එකක් හම්බ වුණා. ඉතින් ඒක හින්දා තමයි මම මේක ෂෙයා කරන්න හිතුවේ. ඔයාලට මේක ෆියුචර් එකේදී යූස් වෙයි. නැත්තම් ඔයාලා මෙහෙනම් ඉන්නේ දැනටමත් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්ගේ. ඉතින් මේ ප්‍රොසෙස් එක මම පොඩ්ඩක් ඔයාලට ලේසි කරන්න ප්‍රොසෙස් එකේ ස්ටෙප් හතරක් ගැන තමයි මම මේක කතා කරන්නේ. පළවෙනි එක අපි කොහෙටද ඉස්සල්ලාම මේ වැඩේ කරන්න ඔයාලට ડોකියුමන්ට් එකක් හරි පැකේජ් එකක් හරි යවන්න ඕනි නම් කොහෙටද ඔයා යන්න ඕනි කියන තැන හොයාගන්න ඕනි පළවෙනියට. ඉතින් ඒක පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ ඔයා යන්න කලින් දැනගන්න ඕනි කරුණු ටිකක් තියෙනවා. ඒක අපි දෙවෙනියට කතා කරමු. තුන්වෙනියට ඔයා ගියාට පස්සේ මම මේ කියන්නේ අපි ඇත්තටම යූස් කරන්න ඕනි කැනඩා පෝස්ට් තමයි අපි මේ පාවිච්චි කරන අපේ මෙතඩ් එක නැත්නම් මෝඩ් එක. අපේ ડોකියුමන්ට් එකක් හරි පාර්සල් එකක් හරි යවන්න ලංකාවට. ඉතින් කැනඩා පෝස්ට් එකට ගිහිල්ලා අපි කැනඩා පෝස්ට් එකේ තියෙන ප්‍රොසෙස් එක මොකක්ද කියන එක අපි තුන්වෙනියට කතා කරමු. සහ අන්තිමේටම අපේ පැකේජ් එක හරි ડોකියුමන්ට් එක හරි අපි කොහොමද ට්‍රැක් කරන්නේ කියන එක ගැන කතා කරමු. ඉතින් මගේ වීඩියෝස් වල අලුතෙන් නම් බලන්නේ මම ගැන මම පොඩ්ඩක් කියන්නම්. මම චතුර බණ්ඩාර. මම ඉන්නේ කැනඩාවේ ලන්ඩන් වල, ඒ කියන්නේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ. ඉතින් මමත් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි මෙහෙට ආවේ. මම ෆැන්ෂෝ කොලෙජ් එකේ බිස්නස් මැනේජ්මන්ට් කෝස් එක තමයි කරන්නේ. අපි යන් ඉස්සරහට බලන්න කොහොමද මේක කරන්න කියලා. මම පොඩ්ඩක් මේක හිස්ටරි එක බලපුවාම දැන් අපි ලංකාවෙත් අපේ ගම්වල හැම ටවුන් එකකම වගේ පෝස්ට් ඔෆිස් තියෙනවා. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකකින් මැනේජ් කරන පෝස්ට් ඔෆිස් තියෙනවා. හැබැයි කැනඩාවේ මේක ඒ වගේ කන්සෙප්ට් එකකට තිබිලා තියෙන්නේ. කැනඩා පෝස්ට් කියන කන්සෙප්ට් එක, කියන්නේ අපේ පෝස්ට් ඔෆිස් වගේ කන්සෙප්ට් එක තිබිලා තියෙන්නේ 1981 වෙනකන් විතරයි. ඊට පස්සේ මේ කට්ටිය ඒක නැති කරලා ඒක නිකන් ප්‍රයිවටයිස් කරලා වගේ කන්සෙප්ට් එකකට ගිහිල්ලා තිනා. මොකද මෙහි ජීවත් වෙන අයට හොඳ ඉක්මන් සහ හොඳ ක්වලිටි සර්විස් එකක් දෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඒක තමයි හිස්ටරි එක. ඊට පස්සේ ගත්තොත් කැනඩා පෝස්ට් තමයි මම අඳුනගත්ත චීපස්ට්ම ඔප්ෂන් එක. අපිට පැකේජ් එකක් යවන්න හරි නැත්නම් ડોකියුමන්ට් එකක් යවන්න හරි ලංකාවට කැනඩාවේ ඉඳලා. ඉතින් ඔයා කොහෙද මේක තියෙන්නේ කියලා හොයන්න ගත්තොත් ඔයාට අනිවාර්යෙන් අර මම කිව්ව 1981 81 වෙනකම්ම මෙහි තිබිලා තියෙනවා පෝස්ට් ඔෆිස්. බට් ඊට පස්සේ මේ කට්ටිය ඒක මූව් කරලා තියෙනවා තවත් ගොඩක් තියෙනවා ඇෆිලියේට්ස්. හැබැයි ගොඩක් වෙලාවට ඔයාලට හම්බ වෙන්නේ ෂොපර්ස් ඩ්‍රග් මාර්ට්ස් වල තමයි. ඒ කියන්නේ මෙහි තියෙන ෂොපර්ස් ඩ්‍රග් මාර්ට් කියලා ෆාමසි චේන් එකක්. ඒකේ පොඩි පොඩි සුපර් මාර්කට් කන්සෙප්ට් එකකුත් තියෙනවා. බට් ගොඩක් වෙලාවට තියෙන ෂොපර්ස් ඩ්‍රග් මාර්ට් කිව්වහම ෆාමසි. ඉතින් ඔයාලට කැනඩා පෝස්ට් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න ඔයා සර්ච් කරපු ගමන් ඔයාලට අනිවාර්යෙන් හම්බ වෙන්නේ ෂොපර්ස් ඩ්‍රග් මාර්ට්. ඉතින් මේ වගේ ඕන ෂොපර්ස් ඩ්‍රග් මාර්ට් එක කියනවා කිව්ව 99%ක්ම වගේ ඔයාට කැනඩා පෝස්ට් කවුන්ට් එකක් තියෙනවා ඒ ෂොපර්ස් ඩ්‍රග් මාර්ට් ඇතුළේ. ඉතින් ඔයාට එතන ගියපුවාම ඔයාට වැඩේ කරගන්න පුළුවන්. ඔයා කොහෙද කැනඩා පෝස්ට් තියෙන්නේ කියලා සර්ච් කරපු ගමන් Google එකේ ඔයාට හම්බ වෙන්නේ ෂොපර්ස් ඩ්‍රග් මාර්ට් එක ළඟම තියෙන මේ කට්ටියගේ, කියන්නේ ඒ වගේ ප්‍රයිවට් ඇෆිලියේට් නැතුව වෙනමම තියෙනවා කවුන්ටින් නැත්තම් කලෙක්ෂන් සෙන්ටර්ස්. ඒ වගේ ඔයාට එතන ගිහිල්ලා ඔයාට මේ වැඩේ කරගන්න බෑ. අනිවාර්යෙන් ෂොපර්ස් ඩ්‍රග් මාර්ට් එකකට තමයි යන්න ඕනේ. රයිට්. ඉතින් දෙවෙනියට ඔයා මොනවද දැනගන්න ඕනි කියලා කතා කරොත් ඔයා අපි හිතමු ડોකියුමන්ට් එකක් නම් යවන්නේ, ලියුමක් නම් යවන්නේ. ඔයානි පුළුවන් නම් ඔයා මෙහෙ කියන වාගේ ළඟ තියෙන එන්විලොප් එකක් අරන් යන්න. ඔයාට එහෙම නැත්තම් එතන ගියපුවාමත් එතන පෝස්ට් කියන කවුන්ට් එක ළඟ තියෙනවා එන්විලොප්. ඔයාට ඕන සයිස් එකකින් ගන්න පුළුවන්. ඉතින් කොස්ට් එක සාමාන්‍යයෙන් ඩොලර් 2 ඩොලර් 3 ඒ වගේ වෙනස් වෙනයි සයිස් එකකින් සයිස් එකට. ඉතින් ඔයාලඟ තියෙනවා නම් එන්විලොප් එකක් අපරාදේ. හැබැයි එතන තියෙන එන්විලොප් ටිකක් සේෆ් එන්විලොප්. ඒ කියන්නේ බබල් රැපින් තියෙන, ඊට පස්සේ කියන්නේ වතුර ලීක් වෙන්නේ නැති, ඒ වගේ එහෙම ඔප්ෂන් උත් ඔයාලට සිලෙක්ට් කරත හැකි. සාමාන්‍යයෙන් මම අතන මම ડોකියුමන්ට් එකක් තමයි යවුවේ. මම ගත්ත එක ඩොලර් 2.7 ගානක්. මට මතක විදිහට බබල් රැප් තියෙන සහ ඉටි කොලේකින් කවර් කරලා තියෙන, ඒ කියන්නේ වතුර ලීක් වෙන්නේ නැති, ඒ වගේ ඔප්ෂන් එකක් තියෙන එකත් තමයි මම ගත්තේ. ඉතින් ඔය පැකේජ් එකක් යවනවා නම් අනිවාර්යෙන් පැකේජ් එක ගෙදරින් හොඳට පාර්සල් කරලා බබල් රැප් කරලා කැඩෙද මිදෙන එකක් නම් එහෙම අපි යවන්නේ නැහැ ගොඩක්. හැබැයි එහෙම යවනවා නම් හරියට වාගේ පැකේජින් එක කරලා එතෙන් අරන් යන්න. ඊට පස්සේ එතනින් ඔයාලට තව පැකේජ් එකක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මම කිව්වොත් මම යවුවේ A4 size කොල 3-4ක්. සාමාන්‍යයෙන් මෙහි ඩොලර් මම කිව්වොත් පැකේජ් එකට, කියන්නේ ડોකියුමන්ට් පැකේජ් එකක් ග්‍රෑම් 20ට වඩා අඩුයි නම් සාමාන්‍යයෙන් ඩොලර් 6ක් විතර වගේ තමයි යවන්න අපිට කොස්ට් වෙන්නේ. ඉතින්
පැකේජ්ජකක් වගේ ගත්තුත් එක ඒක ග්‍රෑම් ගාන අනුව එකන එක වේට් එක 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 ඩිපෙන්න්න ඉතින් වාට කැනඩ පෝස් සයිට් එකට ගීපු හම පර්සනල් කියන එක සිලෙක් කල්ල පර්සනල් ටැබ් එක සිලෙක් කල්ල වාට යවන රට ශ්‍රී ලංකා කියල සිලෙක් කල්ල වා මෙහි ප්‍රවින්සක මොකක්ද කියලා සිලෙක් කරන්න ඕනේ කොහෙද වාගේ සිටි එක කියලා ඊට පස්සේ වාට ඩීටේල් එක ගන්න පුළුවන් ෆිල්ටර් කරලා කොච්චර බර තියෙනවද ස්පෙසිෆිකේෂන් මොන හරි තව තිනනනම් ඒකේ කෑ කියන්නේ හෑන්ඩ්ලිං අපි කෑ හෑන්ඩ්ලිං කරන්න ඕන නම් ඒ වගේ දාපුවාම වාට කොස්ට් එක හොයාගත හැකි. ඉතින් සාමාන්‍යයෙන් ડોකියුමන්ට් එකක් යවන්න නම් ඩොලර් 6ක් විතර වගේ තමයි යන්නේ මෙහි කැනඩාවෙන් ඉඳලා ලංකාවට. රයිට් ඊට පස්සේ අපි ගත්තොත් කැනඩා පෝස්ට් එකේ ඇතුලේ ප්‍රොසෙස් එක වාට කිසිම අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ නැහැ. කියන්නේ ප්‍රී අපොයින්ට්මන්ට් මොකුත් ඕනේ නැහැ. සහ ඩිපොසිට් මොකුත් ඕනේ නැහැ. ඉතින් එතන ඉන්න කස්ටමර් හෑන්ඩ්ලිං එක්කන හරි ෆ්‍රෙන්ඩ්ලි. මෙහි හැම එක්කෙනෙක් මෙහෙම තමයි. ඉතින් ඔයාට තියෙන එතන ගිහිල්ලා ඔයාගේ ඉන්ක්වයර් එක කරන්න මොකද්ද ඔයාට යවන්න ඕනි දේ කොහෙද යවන්නේ සමහර අය ශ්‍රී ලංකා කිව්වම දන්නේ නැහැ මොකද්ද කන්ට්‍රි එක කියන එක ඉතින් කට්ටිය හරියට බලපුවාම තමා අඳුන ගන්න එහෙම රටකුත් තියෙනවා කියලා ඉතින් ඒ වගේ ඔයාට එතන ප්‍රොසෙස් එක හරි සරලයි එයාත් එක්ක එයාට රික්වයර්මන්ට් එක කිව්වහම එයා ඕනි ඩීටේල් එක කියයි කොස්ට් එකත් කියයි මම කිව්ව ඔප්ෂන් එක කියන්නේ එකක් වා ඩොකියුමන්ට් එකක් නම් වාට එතනදිම එනිලප් එක ගන්න පුළුවන් පැකේජ් එක ගන්නවා පැකේජ් එක එතන දෙන්න එතන ගියපු ගමන් ඒ කට්ටිය වේට් එක අරගෙන වාට කියන කොස්ට් එක මොකද්ද කියන එක සහ එනිලප් එකක් ගන්න ඕන නම් ඒකත් වාට ප්‍රොපෝස් කරනවා මේ වගේ එකක් ගන්න කියලා ඉතින් ඒ ටික තමයි එතන කරන්න තියෙන්නේ ඊට පස්සේ එතනදී යාලා print out කියන්නේ ස්ටිකර් print එකකින් තමයි address ටික අලවන්නේ යාලගේ ඒ කියන්නේ stamping එක අපිට අපේ ඇඩ්‍රස් එකයි මෙහෙ ඇඩ්‍රස් එකයි හරියට අපේ එනිලොප් එකේ අපි ලියන්න ඕනේ. ඉතින් ඒ වගේ ප්‍රොසෙස් එකක් තමයි සරල ප්‍රොසෙස් එකක් තමයි වාට කැනඩා පෝස්ට් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි මෙහෙ ට්‍රැකින් එකක් ගත්තොත් ડોකියුමන්ට් හරි පැකේජ් හරි ට්‍රැකින් එකක් ගත්තොත් ඩොලර් 20ක් විතර වගේ කොස්ට් වෙනවා. ඉතින් මම මෙහෙ දැනගත්තා ඉතින් ඒ ට්‍රැකින් එක ගත්තා කියලා අපිට ලොකු වාසියක් වෙන්නේ නැහැ. ඉතින් මම ට්‍රැකින් එක ගත්තෙත් නැහැ. මම කිව්වොත් මම ඇත්තටම යව්වේ අප්‍රේල් 11 තමයි මම ડોකියුමන්ට් එක මෙහින් සෙන්ඩ් කරේ. ඉතින් අප්‍රේල් 19 ලංකාවට හම්බ වෙලා තිබුණා. එතකොට සාමාන්‍යයෙන් ඇත්තටම වර්කින් ඩේස් ගිහිල්ලා තිබුණේ දවස් 7ක් විතර වගේ. මොකද මට වීකෙන්ඩ් එකකුත් ඒ අතරමැද හම්බුනේ හින්දා. ඉතින් ඒ වගේ කැනඩා පෝස්ට් එක චීප් වගේ මම හිතුවේ නැහැ ඇත්තට ඉක්මනට මේක ડોකියුමන්ට් එක හම්බ වෙයි කියලා ලංකාවට. ඉතින් කියන්නේ අපි ස්පීඩ් එක පැත්තෙන් ගත්තත් ඒත් ඇත්තටම හොඳයි. දවස් හතකින් ડોකියුමන්ට් එකක් යවන්න පුළුවන් කියලා කියන්නේ මොකද දැන් මෙහෙ ඇත්තටම ඉස්සර නම් අපිට තිබුණා ඩිරෙක්ට් ෆ්ලයිට් දැන් ඩිරෙක්ට් ෆ්ලයිට්ස් උත් නෑ අපිට කැනඩා ඉන්න කියන ලංකාවේ ඉඳලා කැනඩාවට හරි කැනඩාවේ ඉඳලා ලංකාවට හරි ඉතින් අනිවාර්යෙන් අතරමැද කොහේ හරි ට්‍රාන්සිට් එකකින් තමයි යන්නේ. ඉතින් ඒ වගේ ප්‍රොසෙස් එකකුත් තියාගෙන දවස් හතකින් ડોකියුමන්ට් එකක් අපිට ලංකාවට යවන්න පුළුවන් වුණා කියන්නේ හොඳයි. ඉතින් ඊට වඩා ෆාස්ට් සොලියුෂන්ස් උත් තියෙනවා. කියන්නේ වාට ස්පීඩ් පෝස්ට් කියන එකත් ගත හැකි. ඉතින් එහෙම ඕනි නම් වාට ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ කැනඩා පෝස්ට් එකේ මම රෙකමන්ඩ් කරන්නේ ස්පීඩ් පෝස්ට් ගන්න කියලා. වා එහෙමනම් වා DHL වගේ කුරිය සර්විස් එකක් ගන්න. මොකද ඒ කට්ටියගේ ප්‍රොසෙස් එක ඊට වඩා ෆාස්ට්. මොකද වාට ට්‍රැකින් එකකුත් හම්බ වෙනවා. වාට ඉමර්ජෙන්සි එකක් නම් ඉමීඩියට් යවන්න ඕනි කනන් ට්‍රැකින් එකත් බලත හැකි කොහෙද මේක තියෙන්නේ සහ වාට ඒ ටික ඉන්ක්වයර් කරන්නත් පුළුවන්. ඉතින් කැනඩා පෝස්ට් වල තියෙන බෙනිෆිට් එක ඕක. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා කැනඩාවට ඇවිල්ලා මොනවා හරි මෙහෙම ඔයාලට යවන්න ඕනි වුණොත් සහ නැත්නම් කැනඩාවේ දැනටමත් ඉන්න එක්කෙනෙකුට ඔයාලට මොනවා හරි ડોකියුමන්ට් එකක් හරි පාර්සල් එකක් හරි ලංකාවට යවන්න ඕන නම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් thank you වලට සහ මගේ මම කියන්න ඕනි මගේ කලින් වීඩියෝස් බලපු හැමෝටමත් thank you සහ ඔයාලගේ feedback වලට මම සෑහෙන appreciate කරනවා. මට දීපු හොඳ සහ improve වෙන්න ඕනි මොනවාද කියලා කියපු දේවල් වලට. ඉතින් all the best. ජය වේවා.